උදේදං අවස්සෙනකම් ස්කෝලේ ටීෂන් පන්තිවල හිරවෙලා ඉන්නකොට කාලේ ගතවෙලා යනවා තේරෙනිනෑ. මේ අවුරදදු ඉවරවෙන්න තියන්නේෙ තව දවස් කියද. ඔල්ලෝසේ කටුවල්ල හිරකරන්න පුළුවන්නම් කොයිතරම් හොඳද. ටිකින්ටික දවස්කත වෙලා ස්කෝලිං අයින්ුවෙන් දවසත් ලඟ වෙන ඊට වැඩි දුකත් තවත් කොයින්ද ජීති ලස්සනම කාලේ ආයතිං එඉන්නේ නෑ. කුරුල්ලෝ වගේ සෑහල්ලුවෙන් පියාම්ඹබ කාල ඉවරයි මගේ කල්පනනා ලෝකෙ කැඩල ගේ අක්ක සාල්ටාපඉන්ද. හොඟ දවසකින් අදේ උදේ පාන්දර අක්ක සුදුගවමඇදගෙන ටයි එකදානවා. ඇයි අද සුදු ඇඳකිනිස් කොලියන්නේ අද අපේ රිසල්ටිනලු ඊරෑ පොයිතිවොලට කිවේ මගේ පුවනන් දැන් ඉදිලම ගැහෙනෝ මුණ වෙලාද දන්නෙ නෑ බයවෙෙන් එපා හ පාස්සල ඇති අරුණයක්ක අත්යනමද ඕ අරයක්ක් අත්්‍යයනවා එය නිකං අරුණයක්ක්ක කෑල්ලකි වී බර කරලා ඇදල පැදල කැපිල්ලට වගේ මොන කැපිල්ල දෙැම්මන් මම කොහෝද මෙයා ඉස්සර නිකම් නිකං අරුණිකී ලගියන්නේ ආ මට තව පොඩ්ඩිින් අම මතක නැතිවෙනවා ඒ හවසර අංජලීගෙන ගල් මහිේ යාවා වාට අදහස කොහමරි ලයිබ්ඩියක ඇැවිත් යන්න කිවා තුනටීතර එය නං කිවෝ ඔයාට ද கிලාස් නෑ කියලා අලි ඔහු අන්ஞ்சලී තමයි අර දවසක් අපේ ගෙදරත්තාවේ. අන්ජලි මොකරද මේ අදසි මාව බලන්නාවේ ආබෝ මූුණහරි ලිඩක්ද දන්නෙත් නෑ. එයාට මමුකුත් නැතිවුණත් ්‍යාන්තමට අංචිලිුවද එක්කත් මාස ගාන කැනකම් මටනම් හොඳරම අපලයි. ඕනෙ දෙයක් වුණාදින්. අදහවසට ගීම් බලනවා. කරල්ලාඟටම ගිල්ල ඉන්න මට තව අංගලත් දෙකක් ගිල්නෙ මොක්ද. උබටනන් ලැජාවගේලා මිලිමිට්‍ර දෙගතුනක්ත් තියෙන නම් ආයමයනෝදබංජිලෝ මුණගැහන්න. තාමත් ඇඟ වලනවා පහුගේ දවසල කාපු පරිප්පු මතක්කෙනකොට. කොහෙදේදී උබටත් මේ ලෝකෙ දෙයක් කියල දීලා ලේසින් තේරුම් කරන්න බෑනි. මුටිකන්න ඕනි අම්බානක. එතකොට තමයි මීහරගෙට්ටවගේ තේරෙන්නේ. කෑනග හරෙන්ගු උඹ දගලන්නේ හරිට මම අන්ජලීට පනීඩයවල ගන්න ගත්තවගේෙනෙ. ඉසංකා අමිල කොටා අසංගල ස්ටඩි රූමිගේ පාඩන් කරද්දි බිදුු ීමයි විතර පල්ල හටාවා. අපි ටැටි න්න එක හැදදිම න්ජිව හම්බෝනනා. ොඩාත් දවසකට පස්සේ මම අමාරුවින් වචන හෙව්වා. ඒක තමයි ඔයා වැඩිය ලයිබ්ඩ එක පැත්තෙන්නේ නෑනේද. නෑ අන්ජලි ගෙදර ඉඳගෙන පාඩන් කරන එක ඇඟට ගුණයි. මේ අවුත් ඉදින් පාඩමට කලින් වලටනෙ බහින්නේ. ඒක නෙමේ ඔවා මොකද හදිස්සිම් අපේ ගෙදරාවේ. වැදගත් වැඩගට වාට ගිහන්වා තම්බුණල් නේද පේරා දෙනේදී. ඔව දැන් ගොඩාත් දවස්නේ අන්ජලි බින්දුුව දිහට හැරුණා. සමහර ගොඩක් දේවල්ලුතිෙන් පටන් අරගෙනලු. මෙහිදී අපි දකිී කියල වෙන්න ඇති නුවරයන්නේ අපට කියන්නෙත් නෑ පාටියෙකුත්නෑ. මම හිනාාවුණා. ඒව කියන්න වා මට හම්බූුණි නෑන අංජලි වා දන්නවාන අරණව අන්ජලි හි ලු වන්නවා කොයිදරං හිනාාවුනත් තේමුණ යාන්තම් මරිදුගත් ති වා කියල මට හිතුුණනා. අනික අංජලි දනගත්තා ොයාගේ දවල්වලට පාටි දානයක හොඳනෑ. අපේ හොඳ මයාල කොයිදයටට කෙල්ලෙ ෙක් යාලුන ප්‍රීතියට කොල්ල පාටිියත් න්න ගී. බොඩෙන් ප ලිසි නොගහි ේරුණේ යාන්තම්. බින්දු නිකං ඇඟට පතර නොදන උට නෙමෙයි වගේ වගෙම කතාව කිව්වා. දන්නෝ දනති නොදන්නෝ කටයරම් බලා සිටිද කියලා කියන්නේ ඕහට තමයි. ඒක නෙමේ මාලින්ද මගේ ගිහන්ගේ වෙඩින්න්නක ජනවාරි මාසේ දාස්සවෙනිදා ගන්න ඉන්නේ. එදාටයි නැකත්තියෙන්නේ යාලවන්ට අපි ඉන්නොයිට් කළේ අපේ පේරාදිනිි ගෙදරට ඔන්න කට්ටිය ඔක්කම හේ එන්න ඕනි ිනි එක ඇවිත් දවස්තයකතු නම් තරවෙලා යන්න බලාගෙන ඉන්න කියලා ගියානුත් කිව්වා. බොහම ස්තුති ආරාධනාවට අපි එන්න හැයි ඉතින් දස් දෙේකතුනන්න නවතන්න පුළුවන් ද කියිලා නම් කියන්න නැබේ. අනේ එහෙම කරන්නේ පා අපි තුන් දෙෙන කැන්ටි මැතුල්ට පින්දු කියියත් තයේ අරගෙන එන්න. මට දව කිසංක හම්බවෙලා ඔක්කොම් විසරකි්වා. ඉතුරටික හගන්න ැබුණ ගිහංගින්. මට ගොඩ සතුූ සය මේකේ තරම් හොර ඉවරුුණ එකගෙන පරන්න දේවල් හැමයි එකම්ම දැන් අමතක කරන්න. ජලි අස්ෙ දල්ලාගෙන මගේ දිහා බලාගෙනන්න. ඔඕ ම ැන්ටමත් ඒේවා අමතක කරල ඉවරයි. ම නම්කිවේ මගේ විාග වෙරවෙලාම් වැඩින්නක ගම කියලා. ඒත් තින් ෆෙල්වැනි විභාගයක් කරනෝට වැඩිය මේක හොඳයි. කියයානුත්දැන් ඉස්සර වගේ නෙමේ ගොඩක් වෙනස්සෙලා. හරි හොඳයි. මොච්චරනම් දුකින්නද ඔයත අත්තරයවා අරං එන්න. අන්තිමේදති මම් බලාපොරොත්තු අත්තරලලා තින වෙලාග තමයි යාම තේරුන්ගේ. ඒකෙන අන්ල දැ ඔය දෙන්න හොඳින් ඉන්න. පෙනම් ප්‍ර්නයක් නෑනේ ප්‍රශ්න නන්නෑ අතීදය තමත කරන්න පුලුවන්. ඒත් මාලින්න්න කවදාවත් කියාගන්න බැරුණු කවමදාව තමත කරගන්න බැරිදවලුත් තිනො මේ ලෝකේ. වාටවා තේරෙන්න්න ඇති දැන් ඉතින්ගේ හැම දෙයම ඉවරයි. වාට අරුණටයි මොන ප්‍ර්නාවත් අපිළඟටඉන්න. මටත් ඇඩිය ගිහනු ඒක කියන්න කිවේ. පවගේ දවසල උුණ දේවල්ොල්ට යායටට දැන් හොඳටම හිතර රමාරයි. ඒ හින්දම යාට ලැජ්ජයිලු වායක මේවා කතා කරන්න. පිඉන්නට තියෙන ප්‍රශ්න වලට ත්තර වාලාර ලඟවත් නෑ අන්ංචලි. මොනද ඔච්චරතින ප්‍රශ්න ඒවා මෙහෙම ටිකගින් කියන්න බෑ පුලංඋනුත් වෙලාවක් තිබුණුත් පස්ස කියන්නම්. වෙඩින්න එකට කලින් අපි ආපෝ හම්බෝවෙද කියන්න බෑනි. ඊට පස්සේ මගේ මුළු ජීවිතන ගතවෙන්නේ නුවර අම්ම තාත්ත ඇරනම කල්ලබින් මට අමතක් කරන්න බැරි වාය විතරයි. මං වෙනෙන් වා කොයිතරම් දදුකින්ද. ඒ පවනම් මට කවදාවත් ෙවා ගන්න බැරිවෙයි. දැන්ඒවා ඉවරයි අන්ජලි ඔයද දෙන්න හොඳින් ඉන්න. පිත් නොරාවම ඔයයාලගේ ෙදරෙන්නම් ම අංජලේගේ ඇස්තකින් මිදිලා මේස දියා බලාගෙන කිව්වා. තේබීලි වෙරවෙල අංජලෙි විඩින් කාඩ්ඩිකත් අරගෙන බිඳුීමමයි ආබෝ හෝල්ටිකටක්. ඔබට දුකයි නේද? බිදු මගේ දයා බල්ල ඇහ්වා. මමය ඔලෝ වෙනවා. ඒ අන්ජලි මට නැතිවුණ හින්ද ඇතුුණු දුක්න්න නෙමේ. එහෙනම් මොනවගේ දුකක්ද. මටවත් තේරෙන්නේෙ නෑ. සමාර වෙලාට ඉරිසියාවද දන්නෙත් නෑ. මංමකොටද යාට ඉරිසියා කරන්නේ මට ඉන්න රත්තරන් කෙල්ලෙක්. මම හිතාදාගත්තා. මට ඉෙදර ඇවිත් ගේටු අරින්නවා ලැබුණනින. අක්කගේ ඇතුළි ඉඳල දුවගෙන කඩාවිනාව මූනිතියන සන්තෝසයි. ඔය පාස්නේද මම හිනාවෙල ඇව්වා. ඔවු හිතතුරත් වැඩි හොඳට පාස්මල්ලි ඒ තුනයි බී එකයි. අවරුනිටත් ඒකයි බී දෙකයි සී එකයි දෙන්නම කැම්පස්තේල්ලා. මටත් අවුරුදුවගේ අක්ක මාහන්සි වු තරමටමක්කට ප්‍රතිපල් ලැවිලා අවුදු ගාන තිස්සේ බලාපොරත්තුනවල් වැහි වෙල්. න ේතියාගෙනන තරුණ කැම්පස් තේරුණනක කොයිතර හොද. මගේ කතාව මහන්සේ හක ගිහින්නනෑ ඉතින් අනගත් දොස්තරනන අපිට මොනුවත් දැන් දෙෙන්නේ ම අක්ව සන්තුූසෙන් බාදාගත්තා.